www.discussion.lk. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු. විශේෂයෙන් මේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යනකොට ඔබ විශේෂම සැලකිය යුතු කාරණයක් වෙන්නේ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ මේ දොරටු පිළිබඳ. දොරටු කියන්නේ හරියටම මේ මුව දොරටු. ඒ කියන්නේ මුව වල් වගේ. ඉතින් මේ දොර ජනෙල් පිළිබඳ කතා කරීමේදී විශේෂයෙන් වැදගත් වෙන දෙයක් තමයි දොර ජනෙල් අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනෝනේ. නිවසක නම් මේ දොර උලුවහ සංඛ්‍යාව තියෙන්න ඕනේ. නිවසේ ඔත්තේ ගණන. දොරටු උලුවහ සංඛ්‍යාව ඔත්තේ ජනේල සංඛ්‍යාව ඉරට්ටේ ගණනක් වෙන්න ඕනේ. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනවා නම් දොරවල් 7ක් තියෙනවා නම් ජනෙල් තියෙන්න ඕන සාමාන්‍යයෙන් 10ක්. ඒ වගේ. ඒ කියන්නේ ඔත්තේ ගාන දොරවල් ඉරට්ටේ ගාන ජනෙල්. ඒ නිවසක. නමුත් ඔබ හොඳින් මතක තබා යුතු කාරණේ වෙන්නේ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දොරටු තබා ගැනීමේදී දොරවල් ඔත්තේ නොවිය යුතුයි. හැම වෙලෙම දොරටු ඉරට්ටේ ගානක් තැබිය යුතුයි. අපි හිතමු ඔබ යම්කිසි කාමරයක් තුල ඔබේ ව්‍යාපාර කටයුතු කරන නම් ඒ ඔබේ ව්‍යාපාරික කාමරය තුල දොරටු තියෙන්න ඕනේ හැම වෙලෙම 2ක් 4ක් 6ක් 8ක් ඒ වගේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් නිවසේ වගේ නෙමෙයි. නිවස නම් ඔත්තේනේ මෙන්නේ තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ ඉරට්ටේ වෙන්න ඕනේ. වෙනස් වෙනවා. ඒ වගේම නිවසක ඔබ දන්නවා මේ හැම වෙලෙම ජනේල තියෙන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවන්නේ 2 4 6 8 වගේ. නමුත් මතක තබා ගන්න ව්‍යාපාරික ස්ථානයක ජනේල තියෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාවක්. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? නිවසක දොරවල් ඔත්තේ ජනේල ඉරට්ටේ ව්‍යාපාරික ස්ථානයේ දොරවල් ඉරට්ටේ ජනෙල් ඔත්තේ මේ දෙක මාරු වෙලා. එහෙනම් හොඳින් මතක තබා ගන්න නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ දොරටු ප්‍රවිෂ්ඨ කිරීමේදී අනුගත කිරීමේදී හැම වෙලෙම දොරවල් සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ජනේල සංඛ්‍යාව හැම වෙලෙම ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනේ. දොරවල් ජනේල වෙන්න ඕනේ ඔත්තේ. මේක අනිවාර්යෙන් භාවිත කළ යුතුයි. ඊළඟ තව දෙයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන දොර හැම අවස්ථාවෙදීම උච්ච දිශාවකට ගන්න පුළුවන් වඩා හොඳයි. ව්‍යාපාරික ස්ථානයේ පාරවල් පිහිටීම අනුවට තමයි ඉතින් ප්‍රධාන දොර වැටෙන්නේ. ඒ කියන්නේ ප්‍රධාන දොර නැගෙනහිරට තබන්න පුළුවන් නම් උතුරට තබන්න පුළුවන් නම් දකුණට තබන්න පුළුවන් නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ වඩාත්ම සාර්ථකයි. අපි හිතමු පාරවල් පිහිටන්නේ බස්නාහිරට කියලා. පාරවල් බස්නාහිරට පිහිටනවා නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දොරටුවක් තබන්නේ බටහිරට වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම තියෙනවා. නිතර දෙවේලේ යාන වාහන ගමන් කරන, නිතර දෙවේලේ ජනතාව ගමන් කරන අධික කාර්යබහුල යුත්තු මාවතක් නම් ඒ මාවත තුල බස්නාහිර දොරටුවක් තිබුණාට ගැටලුවක් වෙන්නේ නැහැ ව්‍යාපාරික ස්ථානය තුල. ඒ නිසා ව්‍යාපාරික ස්ථානය තුල උතුර දකුණ නැගෙනහිර බටහිර කියන මේ ඕනෑම පැත්තකට දොරටු තැබීමෙන් අර නිවසක වගේ නෙවෙයි ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි විශේෂ කාරණාවක් තිබෙනවා. ප්‍රධාන දොරටුව හැම වෙලෙම ව්‍යාපාරික ස්ථානයේ අනිකුත් සෙසු දොරටු වලට වඩා උසින් සහ පළලින් වැඩි විය යුතුයි. මේක නිවසකත් ඒ වගේ ව්‍යාපාරික ස්ථානෙත් ඒ වගේ. දැන් ඔබ දන්නවා නිවසක නම් ප්‍රධාන දොරටුව තැබීමේදී ගෘහමූලිකයාගේ හස්තමානය අරගෙන, හස්තමානය කියන්නේ මේ අත්‍රියන නැත්නම් හස්තමානය, තමන්ගේ දකුණු අතේ වැලමිට සන්ධියේ සිට මැදැඟිල්ලේ කෙළවර දක්වා දුර තමයි මේ හස්තමානය නැත්නම් අත්‍රියන කියලා කියන්නේ. මෙන්න මේ වගේ පස් කුණයකට වැඩි වෙන්න ඕනේ උස දොරටුවේ. ඒක හැබැයි නිවසක. නමුත් අපි දන්නවා ව්‍යාපාරික ස්ථානයේ දොරවල් සමහරට සකසලා තියෙන්නේ. අපි සකසලා තියෙන දොරවල් ගන්න වෙන්නේ. එවැනි අවස්ථාවකදී ඔබට සමහරට හැම වෙලෙම ඔබේ උසට වඩා අඩු උසක් නැත්නම් ඔබේ උස හා සමාන උසට තියෙන දොරටුවක් නම් තියෙන ඔබේ ව්‍යාපාරික ස්ථානයේ හැකික්වෙනින් මෙම දොරටුවට තවත් ආදේශකයක් යොදලා උස වැඩි කරගන්න. නැත්නම් ඔබේ ව්‍යාපාරය පවත්වා ගන්න අපහසු වෙනවා. ඒ වගේ තමයි හැම වෙලෙම ඔබේ උසේ පළලමින් පළල අඩක් හෝ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ උස අඩි 6 නම් අඩි 3ක්වත් වෙන්න ඕනේ ප්‍රධාන දොරටුව ඔබේ ව්‍යාපාරික ස්ථානයේ. නමුත් ව්‍යාපාරික ස්ථානයේ දොරටුව පළල් වෙන තරමටම වඩාත්ම සාර්ථක වෙනවා. ඒ නිසා ගොඩක් උත්සාහ කරන්න ඔබ අලුතින් ව්‍යාපාරික ස්ථානයක දොරටුවක් තබනවා නම් මේ විදිහට මේ හැම වෙලෙම දොරටුවේ උසත් පළලත් බොහොම වැඩි කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි තව දෙයක් තමයි දොරටුව කෙලින්ම තව දොරටුවක් ව්‍යාපාරික ස්ථානයේ තියෙන්න බෑ. අපි හිතමු ප්‍රවේශ වෙන දොරටුව ඔබේ ව්‍යාපාරික ස්ථානයේ ඇතුල් වෙන දොරටුව කෙලින්ම තව දොරටුවක් තිබුණොත් එහෙම ඒක අසුබ වෙනවා. මොකද ඒ තුලින් ඔබට ධන සාධනය ඇති වෙන්නේ නැහැ. ඉතිරි කිරීමට නොහැකි වෙනවා. එහෙනම් හැම වෙලෙම ඒ පිටුපස දොරටුව යම්කිසි ආවරණයක් යොදා ගන්න. මේක දොරටුවක් වගේම ජනේලයකටත් ඒ ආකාරයෙන් බලපානවා. එහෙනම් දොරටුවක් හෝ ජනේලයක් ප්‍රධාන දොරටුව එක එල්ලේ සම්පාතව ඍජුව තියවන්න නොකළ යුතුයි. එහෙම තිබෙනවා නම් ඒ යම්කිසි ආකාරයක වෙනසක් වන ආකාරයට පුංචි ආවරණයක් සිදු කරලා ඒ ආවරණය තුල තමයි අරක සිදු කරන්න ඕනේ. එක එල්ලේ සම්පාත නොවන ආකාරයට. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඔබ දන්නවා දොරටු තියෙන්න ඕන දිසා මොනවද? ඒ වගේම දොරටු තියෙන්න ඕන විශේෂයෙන්ම සංඛ්‍යාව කොයි වගේද? ඒ වගේම තමයි තව දෙයක් තමයි
ඔබ ඔබගේ ව්‍යාපාරිකස්ථානය අසුන්ගෙන ඉන්නවා නම් සමහට පිළිගැනීම නිලධාරී වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක ඉන්න වෙනත් සේවක සේවිකාවන් වෙන්න පුළුවන් නැත්නම් ආයතනික ප්‍රධානියා වෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාරිකස්ථානය අසුන් ගන්න ඕන කිසිම විටකදී දොරටුවකට මුහුණලා අසුන් ගන්න එපා ඒ වගේම තමයි දොරටුවකට පිටුපාලා අසුන් ගන්නත් එපා එහෙනම් අපි සැලකිලිමත් වෙනුනේ අපේ අසුන් ගන්නා විට දොරටුවකට මුහුණලා හෝ දොරකට පිටුපා අසුන් නොගැනීමට ඒ ගැනත් වඩ වඩා සැලකිලිමත් වෙනු නම් දොරටු තැබීමේදී මේ කියන දේවල් වඩ වඩා සැලකිලිමත් වීමට අනුගමනය කිරීම වඩා වැදගත් හැබැයි මතක තබා ගන්න ගිනිකුණ දිසාවේ හෝ නිරිත දිසාවේ හෝ වයඹ දිසාවේ හෝ යම්කිසි දොරටුවක් තියෙනවා නම් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ බොහෝ වෙලාවට ගිනිකොණ දිසාවෙන් තියෙනවා නම් එහෙම ගනුදෙනුකරුවන්ගේ පැමිණීම දුර්වල වෙනවා. ඒ වගේම ඔබට ව්‍යාපාරය තුළින් ලාභාංශ ලබාගෙන සංචිත ධනයක් ගොනු කර ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ගිනිකොණ දිසාවේ දොරටුවක් තැබීම නොකළ යුතු වෙනවා. වෙනස් කරගත යුතුයි. එහෙම නැත්නම් අපි හිතමු තියෙන්නේ වයඹ දිසාවේ නම් නීතිමය ප්‍රශ්නවලට නැත්නම් ගනුදෙනුකරුවන් සමග යම්කිසි ආරවුල් වලට ලක් වෙනවා. මේ වයඹ දිසාවේ දොරටුවක් තිබුණොත් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ. එහෙනම් වයඹ දිසාවේ දොරටුවක් තැබීම නොකළ යුතු වෙනවා. ඒ වගේම අපි හිතමු බොහෝ වෙලාවට ගිනිකොණ වයඹ වගේම බස්නාහිර දිසාවේ මංකව සුබයි අර විදිහට මාවත තියෙනවනම් ඒ මාවත ඔස්සේ යනවා. නමුත් මාවත තිබුණත් ගිනිකොණින් හෝ වයඹෙන් කිසිම විටකදී දොරටු තැබීම නොකළ යුතු වෙනවා. ඒකෙන් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඊසාන දිසාවේ දොරටුවක් තියෙනවනම් ව්‍යාපාරික ස්ථානයේ හැම වෙලේම එතනින් ජනතාව ගමන් කරනවනම් ගනුදෙනුකරුවන් ගමන් කරනවනම් ඔබට බොහෝ වෙලාවට මනසට යම්කිසි ආතතියක් දැනෙනවා. මනස නිදහසේ රිලැක්ස් එකේ වැඩ කටයුතු කරන්න වෙන්නේ ව්‍යාපාරිකයට. එහෙනම් ඒකත් බොහොම වැදගත් වෙන ව්‍යාපාරිකයේ මනස සංසුන් වෙන්න ඕනේ. මනස ඒකාත්මික වෙන්න ඕනේ. මනස ප්‍රබෝෂ වෙන්න ඕනේ. ඒ දේ ඇති වෙන්නේ නැහැ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ ඊසාන දිසාවේ දොරක් තියෙනවා. එහෙනම් මතක තබා ගන්න ගිනිකොණ හෝ වයඹ හෝ ඊසාන යන දිසාවන් වලට ඒ වගේම නිරිත දිසාවත් අසුබයි. මේ ආකාරයෙන් මේ දොරටු දබන්නේ. නිරිත දිසාවෙන් දොරටුවක් තැබීමේදී ඔබට බොහෝ වෙලාවට යම් විදිහට මේ යාමට තිබෙන ගමන් බිමන් ඒ කියන්නේ ව්‍යාපාරික කටයුතු සඳහා අපට එලිමහනට ගමන් බිමන් යන්න වෙනවා. ඒ දේවල් වලට යම්කිසි බාධා ඇති වෙනවා. ඒ නිසා නිරිතත් හොඳ නැහැ. එහෙනම් ගිනිකොණ වයඹ ඊසාන සහ නිරිත කියන දිසාවලට ව්‍යාපාරික ස්ථානයේ දොරටු තබන්න එපා. හැම වෙලෙම දොරටු තබනවා නම් උතුර හෝ නැගෙනහිර හෝ දකුණ හෝ බටහිර කියන දිසාවලට පමණක් දොරටු තැබීමට වග බලා ගැනීම ඉතාමත්ම වැදගත් වේවි. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු